හලෝ ගුඩ් ඩේ ගයිස්. ඔන්න අදත් මම ඕගොල්ලන්ට ස්ලෑන්ග් සිස්ටම් එකේ භාවිතා කරන ඉතාමත් වැදගත් වචනයක් සම්බන්ධව තමයි අරගෙන ආවේ. ඒ තමයි වන. වන මොකද්ද මේ වන කියන්නේ? හරි, අපි වන කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට සාමාන්‍ය කතනේදී ඕගොල්ලෝ අහලා තියෙනවා මේ want to කියලා වචනයක් ගැන. want to කියන්නේ දැන් want to භාවිතා ගන්න අපි යමක් කරන්න උවමනයි කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා. ඒතර මේ යමක් කරන්න ඕමනයි කියන අදහස ප්‍රකාශ කිරීමේදී want to කියන වචනේ භාවිතා කරන හැබැයි for කෙනෙක් පාවිච්චි කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් වෙච්ච මේ වන කියන වචනේ. ඒතර මේක මතක තබාගෙන මේක ශබ්ද කරන්නේ වොන්න නෙමේ වන. එතකොට දැන් මේ want to වන කියන එකේ අදහස want to මෙයා භාවිතා කරන්න අපිට ආවට ගියාට බෑ. භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ අයත් එක්ක පමණයි. I ඒ වගේම we, ඒ කියන්නේ I කියන්නේ මම, we කියන්නේ අපි, you කියන්නේ ඔබ, එහෙම නැත්නම් ඔබලා, they කියන්නේ ඔවුන්, එහෙම නැත්නම් එයාලා. ඒ වගේම බහුවචන නාම පදත් එක්ක විතරයි මේ වන කියන කෙනා භාවිතා කරන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් එනවා මේ ඒකවචන නාම පදත් එක්ක කවුද පාවිච්චි කරන්නේ? එයත් එක්ක භාවිතා කරන්නේ once කියලා එකක්. ඒක ඉදිරි වීඩියෝ එකකදී මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මෙතනදී භාවිතා වෙන්නේ වන. එතකොට වන කියන එකේ මීනින් එක want to. මතක තබා ගන්න to යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක සාමාන්‍ය කියන්නේ මුල් ස්වරූපය තමයි භාවිතා වෙන්නේ. එතකොට මේක භාවිතා කරනකොට මෙයා වාක්‍යයක යෙදෙන්නේ මුලින්ම subject විදිහට අර මං ඉස්සෙල්ලා කිව්වා I, we, you, they සහ බහුවචන නාමපදයක් යොදලා වන කියන වචනේ භාවිතා කරනවා. වන කියන්නේ want to කියන එක. ඊට පස්සේ ක්‍රියාපදයක් සාමාන්‍ය පරිදි තියෙනවා. ක්‍රියාපදේ වර්ග තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. එතකොට එයා එහෙම භාවිතා කරලා වාක්‍යයක් ගොඩනගෙනවා. දැන් මං සරල උදාහරණයක් ගන්නවා මෙහෙම. මට යන්න ඕමනයි. මට යන්න ඕමනයි නම් අපි සාමාන්‍ය කියන්නේ I want to go. එතකොට මේ want to කියන එක වෙනුවට අපි පාවිච්චි කරනවා වන. මට යන්න ඕමනයි. I want to go. I want to go නෙමේ I want to go. I want to go කියන්න පුළුවන් එක සාම්ප්‍රදායික ඉංග්‍රීසි. මම මේ කතා කරන්නේ ෆොරනර්ස්ලා කතා කරන, ඒ කියන්නේ විදේශිකයින් කතා කරන, ඒගොල්ලන්ට ආවේ නික මේ ස්ලෑන්ග් සිස්ටම් එක. එතකොට මට යන්න ඕමනයි I want to go. අපිට යන්න ඕමනයි we wanna go. ඊළඟට මම තවත් වාක්‍යයක් ගන්නවා. ඔයාට යන්න ඕමනයි නැත්නම් ඔයාලට යන්න ඕමනයි එහෙමත් කියන්න පුළුවන්. You wanna go. එයාලට යන්න ඕමනයි. They wanna go. ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා දැන් I, we, you, they ඇතුළු බහුවචන ඕනෙම නාම පදයක් එක්ක යොදන්න පුළුවන්. මම මෙතනදී අරගෙන තියෙනවා තවත් බහුවචන නාම පදයක්. ඒ තමයි ළමයි කියන වචනේ. ළමයින්ට කියන්නේ අපි children. එහෙනම් ළමයින්ට යන්න ඕමනයි. එහෙනම් children wanna go. Children wanna go. Children want to go කියන එක children wanna go. Children wanna go the trip. ළමයින්ට චාරිකාව යන්න ඕමනයි. මෙන්න මේ විදිහට ඔයගලන්ට සාමාන්‍ය දිනදා ජීවිතයේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මේ වන කියන එක භාවිතා කරලා. ඉතින් ඉදිරියේදී මම මේකට පස්සේ තියෙන වන්ස්ටා ඒ සම්බන්ධ ඉදිරි වීඩියෝ එකේදී මම ඔයගලන්ට දැනුවත් කිරීම කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු.